ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාටම මෙහිමිදිරි උදෑසන අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ආදරණීය සදහැවත් හිතවතුනි, අද නවන්පුර පසළොස්වක පොහෝ දිනය. නවන්පුර පසළොස්වක පොහෝ දිනයේදී හිරු ධර්ම ප්‍රදීප වැඩසටහන ඇරඹීමට අප මේ සූදානම් වන්නේ. විශේෂයෙන්ම නවන්පුර පසළොස්වක පොහෝ දිනය විමසා බැලීමේදී ශාසන ඉතිහාසයේ තුල බොහොම සුවිශේෂී වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වී තිබෙන අතර, බෞද්ධයන් ලෙසට අප ඉතාමත් ගෞරවයෙන් මේ සියලු සිදුවීම් ස්මරණය කරනවා. විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයේ ප්‍රථම අගසව් තනතුරු පිරිනැමීම සිදුවන්නේ අදවන් සුවිශේෂී දවසක. ඒ වගේම සම්බුදු සසුනේ ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවන්නේත් අදවන් උතුම් වෙසක් සමාව අදවන් පොහෝ දිනයක. මෙවන් ඓතිහාසික වටිනාකම් රසකින් සමන්විත මේ නවන්පුර පසළොස්වක පොහෝ දිනයේදී අප සූදානම් හිරු ධර්ම ප්‍රදීපය අරඹන්නට. ඌව වෙල්ලස්ස පිළිබඳව සැලකීමේදී ඉතාමත් සුවිශේෂී වටිනාකම් රසකින් සමන්විත මේ සුන්දර ප්‍රදේශය මූලික කරගැනිමින් අද දවසේදී ඓතිහාසික රාජපූජිත දෙමටමල් රජමහා විහාරය කේන්ද්‍ර කරගැනිමින් මෙම නවන්පුර පසළොස්වක පොහෝ දිනයේදී හිරු ධර්ම ප්‍රදීපය අප අරඹන්න සූදානම්. විශේෂයෙන්ම කාවන්තිස්ස රජතුමන් පිළිබඳව අප දන්න ඓතිහාසය තුළ කාවන්තිස්ස රජතුමන්ගේ වියෝවෙන් පසුව රජකම උරුම වීමට නියමිතව තිබූ ඔහුගේ ආදරණීය පුතුන් දෙපළ ගැමුණු කුමාරයා සහ තිස්ස කුමාරයා මේ රජකම වෙනුවෙන් අවස්ථා දෙකකදී සටන් වැදුණු අතර, ඒ සටන් වැදුණු එක් අවස්ථාවකදී තිස්ස කුමාරයාගේ පරාජය හේතුවෙන් ඔහු ඒ පරාජයෙන් පසුව මේ විහාරස්ථානයට පැමිණ සැඟව සිටින අවස්ථාවක මේ ඓතිහාසික දෙමටමල් රාජමහා විහාරය ඉතිහාසයට එක්වන සුවිශේෂී ස්ථානයක් බවට පත්වෙනවා. ඒ සුවිශේෂී සලකුණත් සමග ඉතිහාසයේ සඳහන් වන මේ ඉතාමත් පූජනීය භූමිය මම හිතනවා අදවන විටත් බෞද්ධ ජනතාවගේ වන්දනාවට පාත්‍ර වන ඉතාමත් ගෞරවනීය පූජා භූමියක් බවට පත්ව තිබෙනවා. මේ ඓතිහාසික දෙමටමල් විහාරය කේන්ද්‍ර කර ගැනිමින් අද දවසේදී හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් වන විට අප උදෑසන කාලයේ සූදානම් වන්නේ සිල් සමාදන් වීමේ කටයුත්ත අරඹන්නට. ඒ සිල් සමාදන් වීමේ කටයුත්ත ආරම්භීම සඳහා අප ඉතාමත් ගෞරවපූර්වකව නමස්කාරපූර්වකව ආරාධනා කරමින් වැඩම කර වදාළ ඓතිහාසික රාජපූජිත දෙමටමල් රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද ගල්ටැම්බත්තේ පුණ්‍යානන්ද ස්වාමීන් වහන්සේ ඉතාමත් ගෞරවපූර්වක නමස්කාරපූර්වක අප පිළිගන්නවා. අපි හැමදෙරි ඔබ වහන්සේට ඉතාමත් ගෞරවපූර්වක අප ආරාධනා කර සිටිනවා. මේ ස්ථානයට සපැමිණ සිටින සියලුම උපාසක උපාසිකාවන් සීලෙහි පිහිටවන ලෙසට අවසරයි. හොඳයි, සියලු දෙනාම සාදුකාර පවත්තලා නමස්කාරය කියන්න අටසිල් සමාදන් වීම සඳහා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි. တတိယං පි බුද්ධං
සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි අජ්ජයි මංච දිවසං උපවසතං උපවසාමි අටංග සමන්නාගතං සීලං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි මා සමගම් මේ ගාථාවන් කියන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙතං ලෝකස්වාති මා කීවාගෙන් පසු කියන්න මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකලසේක
සියලු කෙලෙසුන් කෙරෙන් දුරුසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තාවෝ අසම වූ අසම සම වූ දෙවියන්ට දෙවියෝ බඹුන්ට බඹු මගේම බුදුමෑණියන්නෝ මගේම බුදුපියාණන්නෝ මොහඳුරට ලහිරු මඬලක් වූ ගමනින් සාන්ත වූ පැවැත්මින් සංවර වූ අනාතනාත වූ අග්‍රදක්ෂිණෙය වූ බුදුරජාණන් වහන්සේට මේ පහන් මේ සුවඳ දුන් මේ සුවඳ මල් මේ සිසිල් පැන් මේ ප්‍රණීත දානය පූජා කරමි පූජා වේවා පූජාම වේවා මා කීවන්ගින් පසුව කියන්න ගණසාරප්පදිත්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්දිනා සුගන්දිනා හංගං දේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායාති අතයි ධම්මේ කායෝ තතායාති විනාශ භාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගණ්ණාතුත්තම අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගණ්ණාතුත්තම අදිවාසේතුනෝ බන්තේ ව්‍යංජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගණ්ණාතුත්තම අදිවාසේතුනෝ බන්තේ කජ්ජකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගණ්ණාතුත්තම නාගවල්ලී දලෝපේතං චොන්නපෝග සමායුතං තං බූලං පතිගණ්ණාතෝ සකපෝර මිදංජිනෝ නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායෝජි ගුච්චෝ සකලෝ දුගන්දෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛේ අවේරා කායෝජි ගුච්චෝ සකලෝ දුගන්දෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හොන්තු සුඛේ අවේරා කායෝජි ගුච්ඡෝ සකලෝ දුගන්දෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච වන්දාමි චේතියං සබ්බං සබ්බටානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පතෝ සබ්බං යතං සත්තා වන්දේතං බෝධිපාද පං ඉමිගේතේ මහාබෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්තුතේ කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ භන්තේ බුරිපඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච සකෝ ජෝච සෝ ජෝච සුවචෝ චස්ස මුදවනතිමානි සන්තුස්ස කෝච සුභරෝච අපකිච්චෝච සල්ලවුක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වා කේමිනෝ හොන්තෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා යේ කේචි පාන භූතත්තේ තසා වාතාවරාවා අනවතේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුකතෝලා දිට්ඨාවායේ වාන්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාන මෙතං සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාන යංච අසදං ඒරං අසවත්තං තිට්ඨං නං නිසින්නෝවා සදාවායස විගතමි ඒතං සසතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහං දමාවෝ තිංච අනුපකම්ම සීලවලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුයිනෙයගේ දං නයි ජාතු ගබ්බ සෙයං පුනරේතේතේ ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන
සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුතේ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං මේ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතෝ සබ්බ දුක්ඛා පමුච්ඡතු ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික සත්පුරුෂ පින්වත්නි අද නවම් මාස පුර පසළොස්වක පොහෝ දිනයයි ශාසනික වශයෙන් වැදගත්කම් සමුදායක් මේ පොය දිනය මූලික කොටගෙන සිද්ධ වුණයි කියන කාරණය මේ හැමදෙනාම දන්නවා තථාගතයන් වහන්සේගේ දෑගසව් දෙනමට විවරණ ලබලා දුන්නේ අද දිනෙයි ඒ වගේම ඕවාද ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරන්නේද අද දිනේ ඒත් එක්කම චාපාල චෛත්‍ය අසලදී තථාගතයන් වහන්සේ ආයු සංස්කරණයේ අත්හරින්නේද අද දිනේ ඒ වටිනා කියන උතුම් පෝය දිනේ හිරු මාධ්‍ය ජාලය මෙහෙවනු ලබන හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඔක්කම්පිටිය ගාමේ පීටි ඓතිහාසික දෙමටමල් රාජමහා විහාරස්ථානයේ පැවැත්වීම අපි හැමදෙනාගේම සතුටට කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි කෘතවේදී වෙන්නට ඕනෑ. හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්ලා මැතිතුමාට මෙබඳු දුෂ්කර ප්‍රදේශයක පවතිනා වූ මේ විහාරස්ථානයට මෙබඳු විහාරස්ථාන වලට මෙබඳු වැඩසටහන් රැගෙන විත් මේ ප්‍රදේශයේ ධර්මාලෝකයේ ඇති කරන්නට ගන්නා වූ වෙහෙස සම්බන්ධයෙන් විශේෂයෙන්ම මෙම ඓතිහාසික දෙමටමල් රාජමහා විහාරස්ථානය ක්‍රිස්තුපූර්ව
තුන්වන සතවර්ෂයේ මහනාග රජතුමා විසින් ආරම්භ කරන්නට යෙදුනේ. එදා දුටුගැමුණු සද්ධාතිස්ස දෙසහුරන් යුදගනා රාජමහා විහාරස්ථානයේදී යුද වැදි පැරදුණු සද්ධාතිස්ස කුමාරයා මේ විහාරස්ථානට පැමිණ එදා වැඩ හිටිය ගෝදපත්තිස්ස මහරහතන් වහන්සේගේ ඇඳ යට සැඟවි තමන්ගේ ජීවිතය බේරාගත් බවත් දෙදෙනා මේ ස්ථානයේදී සමගි වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. රහතන් වහන්සේලා 68,000ක් වැඩ හිටපු මේ පුණ්‍ය භූමිය විශේෂයෙන්ම ප්‍රතිනිර්මාණය කරන්නට යෙදුනේ අපවත් වී වදාළ ඓතිහාසික දෙමටමල් රාජමහා විහාරයේ ඇතුළු පංචමහා විහාරාධිපති මහෝපාද්‍යාය මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ගෞරවාර්ය මාගේ ගුරුදෝ දේවෝත්තම ගල්ටන් වත්තේ චන්දජෝති අතිගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ උන්වහන්සේට මේ අවස්ථාවේදී අපි පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒත් එක්කම අස්ගිරි පාර්සේ ප්‍රධාන සංඝනායක අතිගෞරවාර්ය මහා නායක මාහිම්පාණන් වහන්සේටත් කාරක මහා සංඝරත්නයටත් අපි මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒත් එක්කම අප විහාර ගණයේ විශේෂයෙන්ම බුත්තල යුදගනා රාජමහා විහාරාධිපති අස්ගිරි මහා විහාරීය කර්මවාගාචාර්ය බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සමායෝජක තැන්පත් ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැන්වත්තේ නන්දරතන හාමුදුරන් වහන්සේ ඇතුළු අපේ සහෝදර ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා හැමදෙනාටමත් ප්‍රදේශවාසී භික්ෂුන් වහන්සේලාටත් අපි මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒත් එක්කම මේ ස්ථානයේට මේ හිරු ධර්මප්‍රදීප වැඩසටහන රැගෙනෙන් තියදුනා වූ ඒ වගේම උත්තම ධාතු වන්දනා හිරු සද්ධාභි වන්දනා වැනි වැඩසටහන් මේ ලංකාවට හඳුන්වා දෙන්නට යෙදුනා වූ ඒ වගේම භික්ෂුන් වහන්සේලා ශාසනයට ඇතුළත් කරමින් සුවිශාල මෙහෙවරක් සිද්ධ කරන්නා වූ ශාසනික වශයෙන් හිරු මාධ්‍යජාලයේ සභාපති රෙනෝ සිල්ලා මැතිතුමා ඇතුළු ඒ හැමදෙනාටමත් බුත්තල ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සහයෝගයෙන් දායකකාරකාදීන් සියලු දෙනාටමත් ආරක්ෂක කංශයේ සියලු දෙනාටමත් මේ හැමදෙනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය උදා වේවා. අවසාන වශයෙන් අපි හැමදෙනාටම උතුම් අමා මහ නිවන් සම්පත් ලබා ගැනීමට මේ පින් හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි. උතුම් නවම්පුර පසළොස්වක පොහොය දිනේදී අද හිරු ධර්ම ප්‍රදීප වැටසටහන ඓතිහාසික දෙමටමල් විහාරයේ කේන්ද්‍ර කරගෙන මෙනි සිදු කරන අතරතුර උදෑසන සිල් සමාදන් වීමේ කටයුත්තයි මෙලෙස දිමාවට පත්වන්නේ. අද දවසේදී මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන හිරු ධර්ම ප්‍රදීප වැටසටහන තුල බොහොම සුවිශේෂී කාරණා රසක් සිදු කිරීමට නියමිතව තිබෙන බව ආදරණීය ඔබට අප ඉතාමත් ගෞරවයෙන් මතක් කර සිටිනවා. හිරු ටීවී හිරු FM සමගාමී විකාශයක් ලෙසට ක්‍රියාත්මක වන මෙම වැඩසටහන අද දවසේදී විවිධ ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, කාව්‍යමය ධර්ම දේශනා ආදී විවිධ අංගයන්ගෙන් සමන්විත වනු බවත් මතක් කරමින් මේ මොහොතේ අප කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යොමු වනවා. ඔබ ආරාධනා කරනවා රැඳී සිටින්න හිරු ටීවී සමගින්.